2024 IPL වෙන්දේසිය කියලා කියන්නේ ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩාවේ යම්කිසි අවුලක් ඇති කරපු තැනක්. ඉතින් සාමාන්‍යයෙන් ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩාව මේ මහලුකු අභ්‍යන්තර අර්බුද තියෙන තැනක් නෙමෙයි. වරින් වර පොඩි පොඩි ප්‍රශ්න මතු වුණාට හැබැයි IPL වෙන්දේසිය වෙච්ච ක්‍රීඩක මිලදී ගැනීම නැත්නම් හෝමාරු කිරීම නිසා අපි දන්නවා ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකු අවුලක් ඇති වුණා. ඒ තමයි මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ අවුල. තමයි රෝහිත් ශර්ම එකපාරම ඉවත් කරලා කියන්නේ ඔහුගේ කැමැත්තෙන් ඉවත් වුණා හැම නෙමෙයි කණ්ඩායම් කලමනාකාරීත්වයට අවශ්‍ය විදිහට ඉතින් අපේ කෙනෙකුත් උතන ඉන්නවා ප්‍රධානියා ඉතින් ඒ හැමෝම එකතු වෙලා ගත්ත තීරණයක් මත රෝහිත් ශර්මගේ නායකත්වය ඔහුගේ කැමැත්තක් ඇතුව ඉවත් වුණා කියලා අපිට අදටත් පෙනෙන්නේ නැහැ කොහොම හරි යොවුන් ක්‍රීඩකයන්ට අනාගතය බාර දෙන්න ඕනි කියලා අවසානයේදී රෝහිත් ශර්මගේ ස්ථානය අහිමි වෙනවා හාර්දික් පාණ්ඩ්‍යා වෙනත් කණ්ඩායමක ඉඳලා නැවතත් මේ පැත්තට ගෙනහැරලා ඔහු නායකයා බවට පත් කරනවා ඔහුගේ කොන්දේසියක් බවට පත් වෙලා තිබ්බා කියලා තමයි ඒ දවස්වල කිව්වේ නායකත්වය දෙන්නේ නැත්තම් එන්නේ නැහැ කියලා. එතකොට ඒක තමයි මෙතන ඇතිවෙච්ච ලොකුම ප්‍රශ්නේ කියන්නේ රෝහිත්ට අභියෝග කරන්නට ඔහු සූදානම් කියන එක තමයි එතන පැහැදිලිව පෙනෙන්නට තිබුණේ. ඉතින් ඉන්දියා කණ්ඩායමේ නායකත්වයක් දැරුවා අවුරුද්දක් වගේ කාලයක් රෝහිත් ශර්මාක් වැඩ කරේ නැහැ කෝලිත් එක්කම. ඉතින් ඒ කාලේදී පාණ්ඩ්‍යා තමයි නායකත්වය දැරුවේ අනාගත ඉන්දියා නායකයා බවට කිරුළ අතට දීලා තිබ්බේ. හැබැයි මේ IPL ප්‍රශ්නයත් එක්ක ඔහුගේ දැන් ක්‍රිකට් ජීවිතයට නැත්තම් ඔහුගේ ක්‍රිකට් සම්පූර්ණ කැරියර් එකටම ලොකු බලපෑමක් තර්ජනයක් ඇති වී තිබෙනවා කියන එක පැහැදිලිවම අපට දැන් හඳුනා ගන්නට පුළුවන් මේ ගත්ත තීරණත් එක්ක. මොකද ඔහුට කවුරු හරි නායකත්වය දෙනවා කිව්වහම දැවැන්තෙක් ඉද්දි ඔහු ඉවත් කරලා ඔහුට කියන්නට තිබ්බා ඒක පස්සේ ගන්න නැත්නම් ඔහු ඉවත් තුනොත් ගන්න ඔහුගේ කැමැත්ත මත ගන්නම් වගේ දේවල් කියලා මේ නායකත්වය ලබාගෙන තිබ්බා නම් මේ තරම් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. හැබැයි එහෙම එකක් මතු පිටේට පෙනුනේ නැහැ. මොකද රෝහිත් ශර්ම අද වෙනකන් මුම්බයි ඉන්දියන්ස් නායකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරලා නැහැ. අන්න ඒක තමයි තියෙන ප්‍රශ්නේ. MS ධෝනි අවුරුදු 40 පැනලත් ඔහු නායකත්වය දුන්නේ ඔහුගේ කැමැත්තෙන් කියන එක කවුරුත් දන්නා කාරණයක්. හැබැයි මෙතන එහෙම එකක් නෙමෙයි වුනේ. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. එතකොට අජිත් අගාකා ඉන්දියා තේරිම් කමිටු ප්‍රධානියා දහවුරු කරලා තියෙන්නේ කෝලි රෝහිත් ශර්මායි ඊළඟ ලෝක කුසලානි ක්‍රීඩා කරනවා කියලා රෝහිත් ශර්මා නායකයා බවට පත් වෙනවා කියලා. එතකොට තමයි ඔන්න ප්‍රශ්නේ එන්නේ. එතකොට දැන් මේ වන විට ඉන්දියා කණ්ඩායමේ ලොකු තරගයක් තියෙනවා අපි දන්නවා. එහෙම මේ පොඩ්ඩක් හරි දක්ෂතා අඩු වෙන ක්‍රීඩකයෙක්ට කණ්ඩායමේ රැඳී ඉන්නට බැරි තත්ත්වයක් දැන් තියෙනවා. ඉතින් ඒකත් එක්ක හාර්දික් පාණ්ඩ්‍යාට ලොකු ප්‍රශ්නයක් දැන් ඇවිල්ලා තියෙනවා IPL තරගාවලියේ ක්‍රීඩා කරන ආකාරයත් එක්ක. අපි දන්නවා IPL තරගාවලියේ හාර්දික් පාණ්ඩ්‍යා ඒ තරම් හොඳින් ක්‍රීඩා කරේ නැහැ. ඒ කියන්නේ මේ වන විට තිබ්බ තරඟ බලදී ලොකු ලකුණු ප්‍රමාණයන් ඔහු රැස් කරේ නැහැ කියන එක බොරුවක් නෙමෙයි. ඔහු ලබාගෙන තියෙන්නේ ඉනිම් 6ටම ලකුණු 131ක් විතරයි. 26යි සාමාන්‍ය ලකුණු 39ක් තමයි ඔහුගේ හොඳම ලකුණු සංඛ්‍යාව බවට පත්වන්නේ මේ සීසන් එකේ. වේගය 145ක් විදිහට තමයි සඳහන් වෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. මොහු තුන්ගිරියක් ක්‍රීඩකෙක් විදිහට ඉන්දියා කණ්ඩායම භාවිතා කිරීමට තමයි සූදානම් වෙන්නේ සහ ඔහුට මේ පන්දු යවන්නට බැරි නම් තුන්වන වේග පන්දු යවන්නා විදිහට ක්‍රීඩා කරන්න බැරි නම් ඔහුගේ පිතිකරණය සම්බන්ධයෙන් මහ ලොකු සැලකීමක් දක්වන්නේ නැති ස්වභාවයක් තියෙනවා කියලා තමයි ඉන්දියා මාධ්‍ය මේ වන විට වාර්තා කරලා තියෙන්නේ. ඒ කියන්නේ මීට දින දෙක තුනකට කලින් රැස්වීමක් පවත්වලා තිනවා ඉදිරි ලෝක කුසලානය සම්බන්ධයෙන්. ඒ තමයි නායක රෝහිත් ශර්මා, තේරිම් කමිටු ප්‍රධානි ආජිත් අගක්කා, ඒ වගේම පුහුණුකරු රාහුල් ද්‍රාවිඩ් කියන තුන් දෙනා පැය දෙකකට වැඩිය කාලයක් සාකච්ඡාවක් පවත්වලා තිනවා කණ්ඩායම් සංයුතිය මොන වගේද වෙන්න ඕනි කියලා ඉන්දියා මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. එහෙම එතකොට එතෙන්දී විශේෂයෙන්ම අජිත් අගාකා තේරිම් කමිටු ප්‍රධානියා දක්වපු අදහස් එක්ක බලපුවම ඔවුන් කියලා තියෙන්නේ හාර්දික් පාණ්ඩ්‍යා ක්‍රීඩා කරනවා නම් තුන් ඉරියව් සම්පූර්ණ ක්‍රීඩකෙක් විදිහට ක්‍රීඩා කළ යුතුයි කියලාලු. එතකොට මෙවර IPL තරගාවලියේ දැනට ඉනිම් 6කදී ඔහු කඩලු 3යි දවාගෙන තියෙන්නේ. පන්දුවාරයකට ඔහු ලකුණු 12ක් විතර ලබා දෙනවා. සම්පූර්ණයෙන්ම ගත්තහම පන්දුවාර 11යි යවලා තියෙන්නේ නිම් 6ටම. නමුත් ඉන්දියා තේරිම් කමිටුව නායකයා සහ පුහුණුකරුවාගේ අදහස වෙනවා කියලා කියන්නේ දැන් නිම් 6ක් ක්‍රීඩා කරා නම් සම්පූර්ණ කෝටා එක يعني පන්දුවාර 4ම යවන්න ඕනි කියලා තමයි ලෝන් අදහස් කරන්නේ. ඒ කියන්නේ පන්දුවාර 24ම යවිය යුතුයි. ඒතකොට යවලා තමයි ඒ 90 එතනින් එන ප්‍රතිඵලය අනුව තමයි ඔහුව
එළමෙන ලෝක කුසලාන සංචිතයට තෝරා ගන්නවාද නැද්ද කියලා තීරණය කරන්නේ කියලා සාකච්ඡා වුණා කියලා විශේෂයෙන්ම ප්‍රසිද්ධ ඉන්දිය මාධ්‍ය මේ වන විට වාර්තා කරලා තියෙනවා. එතකොට මෙතන අපිට නිකන් හිතන්න පුළුවන් පොඩි රිටර්න් එකකුත් තියෙනවා කියලා. සමහරක් විට රෝහිත් ශර්මා නායකයා බවට පත් වෙන නිසා ඔහුට තීරණ ගන්න පුළුවන් නිසා මෙතන යම්කිසි බලපෑමක් තියෙනවද කියලා අපි හරියටම දන්නේ නැහැ. මේ IPL අවුල දැන් සම්පූර්ණයෙන්ම ජාතික කණ්ඩායමේ අවුලක් බවට පත් වෙලාද කියලාත් අපිට ඕනම් හිතන්නට පුළුවන්. ඉතින් මොකද මේ රෝහිත් ශර්මා නැති වෙලාවේ නායකයා බවට පත් වෙච්ච ක්‍රීඩකයාට ලෝක කුසලානේ ස්ථානයක් දැන් අහිමි වෙන අභියසට ඇවිල්ලා තියෙනවා. එතකොට මෙවැනි මේ මුම්බයි ඉන්දියන්ස් ප්‍රශ්නය ඇති නොවුනා නම් ඔහොම අභියෝගයක් එයි කියලා මට නම් හිතෙන්නේ නැහැ. ඔහු ගුජරාත් කණ්ඩායමේ සාමාන්‍ය විදිහට ක්‍රීඩා කරගෙන හිටියා නම් ඔහුගේ ස්ථානය ස්ථාවර වෙන්න තිබ්බා. නමුත් දැන් නම් සම්පූර්ණයෙන්ම අස්ථාවර වෙලා තියෙනවා. එතකොට ඉන්දිය ප්‍රේක්ෂකයන්ගේ දැඩි දෝෂ දර්ශනයට නැත්තම් මේ සම්පූර්ණයෙන්ම අපකීර්තියට පත් වෙලා ඉන්නේ හර්දික් පාණ්ඩ්‍යා. ඔහුට තාමත් ඒ අර මේ සද්දේ දානවා ක්‍රීඩාංගණයට එනකොට. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙන නිසා තේරීම් කමිටුව වුණත් බය ඇති සමහරක් විට හර්දේක් පාණ්ඩ්‍යාව තෝරාගෙන ගෙනහිල්ලා මොකක් හරි අවුලක් වුණොත් එහෙම හැමෝටම ටොපිය හම් වෙන්න නියමිත තියෙන නිසා මේ ප්‍රශ්නත් එක්ක. ඉතින් එහෙම තමයි. ඉතින් සාමාන්‍යයෙන් ක්‍රීඩකයන්ගේ නැගීම ඉහළට යනකොට සමහරක් වෙලාවට ඔවුන් විසින්ම ගන්නා තීරණ නිසා බැසීමකුත් ඇති වෙන්න පුළුවන්. මේක හරිම දෛවෝපගත සිද්ධියක්. ඉතින් හර්දේක් පාණ්ඩ්‍යා පාණ්ඩ්‍යා අයියාමලෝ දෙන්න අපි දන්නවා කොහොම අමාරුවෙන් ජීවිතයේ ඉහළට ආපු ක්‍රීඩකයන්ද කියලා. නමුත් දැන් මේ රෝහිත් ශර්මට අභියෝගයක් වෙච්ච නිසා ඔහුගේ අතීතය පවා හාරා උස්සගෙන ප්‍රේක්ෂකයන් දැඩි ලෙස ඔහුව මේ විවේචනය කරන්නට පත් වෙලා තියෙනවා ඉන්දිය මාධ්‍ය, ඉන්දිය සමාජ මාධ්‍ය බලපුවම. ඉතින් ඔහුගේ යම් යම් වැරදි ගණනාවක් තියෙනවා කියලා මම ඇත්තටම ලයිස්තුවකුත් දැක්කා. ඒ ලයිස්තුව බලපුවම කියන්නේ අපි සාමාන්‍ය නොදන්නා කරුණු කාරණා, පුද්ගලික කාරණා, ඔවුන් කරපු දේවල්, යම් චෝදනා, මේ වගේ ලයිස්තුවක් මම දැක්කා. 30 ගණනක ලයිස්තුවක්. ඒව දැක්කහම හිතනවා මේ ඇත්තටම එහෙම දේවල් කරලා තියෙනවද කියලා සමහරක් වෙලාවට. ඉතින් කොහරි ඒ ගැන කතා නොකර හිටියොත් දැන් තියෙන තත්වය තමයි හර්දික් පාණ්ඩ්‍යා යොදාගන්නේ නැතිනම් තේරීම් කමිටුව කා වෙනුවෙන්ද නැත්නම් ඊළඟ ක්‍රීඩකයා කවුද යොදාගන්නේ ලෝක කුසලානයට කියන එක ඔවුන් සලකා බලනවලු. ශිවම් ඩුබේව බොහෝ දුරට සලකා බලයි කියලා මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. හැබැයි තුන්ගිරියව ක්‍රීඩකෙක් විදිහට ඔහු යොදාගන්න බැරි නිසා කොයිතරම් මේක ප්‍රායෝගිකද, ඒ කියන්නේ මෙතන තියෙන තර්කයක් එක්ක, ඒ කියන්නේ හර්දික් පාණ්ඩ්‍යා තුන්ගිරියව ක්‍රීඩකයා විදිහට ක්‍රීඩා කරන්න ඕනි කියලා කන්ඩිෂන් එකක් දාලා ඔහුව ගන්නේ නැතිනම් ශිවම් ඩුබේව ගන්නට වෙන්නේ නැහැ. මොකද ශිවම් ඩුබේ මේ IPL තරගාවලියේ පන්දු යවන්නේ නැහැ. එතකොට දැනුම් දීමක් කරලා තිනවා කියලා තමයි දැන් සඳහන් වන්නේ. මේ තුන් කට්ටුව, ඒ කියන්නේ රෝහිත් ශර්මා, තේරීම් කමිටු ප්‍රධානී අජිත් අගර්කා, වුණුකරු රාහුල් ද්‍රාවිඩ් ඇතුළු මේ පිරිස මේ පැය දෙකක සාකච්ඡාවෙන් පස්සේ සම්පූර්ණ ඉදිරියේ පැවැත්වෙන තරඟවලදී පන්දු යවන්න සම්පූර්ණයෙන් කියලා හර්දික් පාණ්ඩ්‍යාට දැනුම් දීමක් කරලා තිනවා කියලා තමයි සඳහන් වන්නේ. ඒ අනුව, ඒකේ ප්‍රතිඵල අනුව තමයි ලෝක කුසලානේ ස්ථානයක් වෙන් වෙනවා ඇත්තේ කියලා ඔහුට දැනුම් දීලා තියෙනවලු. එතකොට ඔහුගේ මේ ෆිට්නස් සම්බන්ධයෙන්, ඒ කියන්නේ ශරීර යෝග්‍යතාවය සහ පන්දු යැවීමේ හැකියාව, පන්දු යැවීමේ ශරීර යෝග්‍යතාවය තියෙනවද කියලා එතනින් බලන්න තමයි ඔවුන් සූදානම් වෙන්නේ කියලා තමයි මාධ්‍ය වාර්තා වන්නේ. ලොකු අභියෝගයක් ඔන්න ලබා දීලා තියෙනවා. එතකොට ඔහුගේ පිතිකරණයේ වේගය තබා ගන්නටත් ඕනේ. පහුගිය තරග සමහරක් වල අපි දැක්කයි තරම් වේගයක් තිබ්බේ නැහැ. පිතිකරණයේ සමහර ඉනිම්වල අවසාන තරගයේ විතරයි ලොකු වේගයක් තිබ්බේ. ඉතින් ඒ වගේ අභියෝග ගණනාවක් දැන් ඔන්න ඔහුට ඇවිල්ලා තියෙනවා. නායකත්වය පැත්තක තියලා ඔහුගේ දක්ෂතාව වැඩි කරගන්නට ඔහුට සිද්ධ වෙයි, නැතිනම් ලෝක කුසලානයට යන්නට බැරි වෙන සත්‍යයක් තමයි තියෙන්නේ. එතකොට ශිවම් ඩුබේ සලකා බැලුවොත් ඔහු ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටිනවා. හැබැයි තුන්ගිරියව ක්‍රීඩකෙක් විදිහට ඔහු බලන්න විදිහක් නැහැ කියලා තමයි කියන්නේ. එහෙම නැති වුණොත් වෙන්කටේෂ් අයියර් සලකා බලන්නට ඉඩ තියෙනවා කියලා කියනවා KKR ක්‍රීඩකයා. නමුත් ඔහුගෙත් තියෙන ප්‍රශ්නය, ඔහුත් පන්දු යවන්නේ නැහැ මේ තරගාවලිය තුළ. බොහෝ වෙලාවට අර ඉම්පැක්ට් ප්ලේ විදිහට ක්‍රීඩා කරන්නේ. ඊළඟට විජේ සංකර් වගේ ක්‍රීඩකයන් සලකා බලන්නට ඉඩ තියෙනවා කියලා කියනවා. කොහොම වුණත් දැන් මේ වන විට ඉන්දිය කණ්ඩායම තුළ දැඩි තරඟකාරීත්වයක් තියෙනවා කියන එක ආයේ කතන්දර දෙකක් නැහැ. එතකොට ඔවුන් මේ කණ්ඩායමේ සමබරතාවය වෙනුවෙන් ක්‍රීඩකයන් හොයන අවස්ථාවක් දැන් තියෙන්නේ. එතකොට හර්දික් පාණ්ඩ්‍යාගේ ස්ථානය දැන් සම්පූර්ණයෙන්ම අස්ථාවර වෙලා තියෙන්නේ කියන එක කියන්නට පුළුවන්. ඉතින් දෛවයේ කියලා කියන්නේ මුම්බයි ඉන්දියන්ස් නායකත්වය ලබාගෙන ඒ නායකයා ලෝක කුසලානේ නායකයා බවට පත් වෙලා තියෙනවා. හිටපු නායකයා, ඒ කියන්නේ රෝහිත් ශර්මා. එතකොට ඔහු යටතේ එතන ගිහිල්ලා ක්‍රීඩා කරන්න වුණාම රෝහිත් ශර්මා තමයි කණ්ඩායම තීරණය කරන්නේ බොහෝ දුරට අනිකුත් පිරිසත් එක්ක. එතකොට
ලොකු අභියෝගයක් හර්දික් පාණ්ඩයාට මෙතන එනවා කියන එක දැන් පැහැදිලිවම පේන්න තියෙනවා. ඒ කියන්නේ රෝහිත් ශර්මා ආශයක් දැනට සිදු කරලා නැති නිසා එකට එක කිරීමක් යටින් සිද්ධ වෙයිද නැතනම් ඔය ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩාවේ ඕනතරම් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්දියා විතරක් නෙමෙයි ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ කැපිලි කෙටිලි කියන ඒවා ඕනතරම් තියෙනවා ආපසු රිටර්න් දෙන ඒවා ඕනතරම් තියෙනවා. ඉතින් එහෙම අවස්ථාවක් මෙතන සිදු වෙයිද කියලා අපිට බලන්න පුළුවන්. කොහොම වුණත් ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩාවේ යම් කිසි අර්බුදයක් මේ මුම්බයි ඉන්දියන්ස් නායකත්ව ප්‍රශ්නයත් එක්ක ඇති වෙලා තියෙනවා කියන එක දැන් පැහැදිලියි. ඉතින් දැන් දැනුම් දීලා තියෙන්නේ හර්දික් පාණ්ඩයාට තමන්ගේ දක්ෂතා පෙන්වන්න තුන් ඉරියව්වෙන්ම විශේෂයෙන්ම පන්දුවෙන් සම්පූර්ණ පන්දු ආර ටික යවලා ඉතින් ওই පන්දු ආර ටික සම්පූර්ණයෙන්ම මේ තරඟාවලිය තුළ තව තරඟ අටක් තියෙන ඕක යවන්න කියලා ආබාධයට ලක් වෙයිද කියලා දන්නේ නැහැ. ඔවුන්ගේ එහෙම අරමුණකුත් තියෙනවද දන්නේ නැහැ. මොකද පන්දු යැවීමේ ෆිට්නස් පෙන්වන්න කියලා තමයිලු දැනුම් දීලා තියෙන්නේ මේ සාකච්ඡාවෙන් පස්සේ. ඉතින් ඒකේ මොන මොන අදහස් තියෙනවද කියලා අපි බලමු ඉස්සරහට. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි දැන් ඔන්න ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති වෙලා තියෙන්නේ. අන්තර්කාලීනව හිටපු ඉන්දිය විසයිවිස නායකයත් වර්තමාන විසයිවිස නායකයත් තේරීම් ගමිටුවත් පුහුණු කරුණුත් අතර ඇති වී තිබෙන තත්ත්වය ඔන්න ඕකයි කියලා තමයි ඉන්දිය මාධ්‍ය මේ වන විට වාර්තා කරන්නේ. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.